අපේ කොල්ලන්ට ලංකාවේ අපේ ජාතක පැතුම් මේ කරන ඩයලොග් මට දේශයට ඕනේ රජ පණ්ඩු මහවිරු පණ්ඩු කැලෑව රක්නට කැලේට ඕනේ රජ පණ්ඩු මහවිරු පණ්ඩු ගොවිකම් කරන්නට ගොවියට ඕනේ රජ පණ්ඩු මහවිරු පණ්ඩු මිනිසුන් රක්නට අපහට ඕනේ රජ පණ්ඩු මහවිරු පණ්ඩු රකුමට දේශයට ඕනේ රජ පණ්ඩු මහවිරු පණ්ඩු කැලෑව රක්නට කැලේට ඕනේ රජ පණ්ඩු මහවිරු පණ්ඩු ගොවිකම් කරන්නට ගොවියට ඕනේ රජ පණ්ඩු මහවිරු පණ්ඩු මිනිසුන් රක්නට අපහට ඕනේ රජ පණ්ඩු මහවිරු පණ්ඩු නිසා තමයි මන් තීරණය කළේ භූමියත් රැගෙන දිගමඩුවට යන්නට. නමුත් නැන්දනියට විරුද්ධයි. අනෙත් කාරණේ පියාණනි භූමිත් කැමැත්තෙන් සිටින්නේ මාත් සමග දිගමඩුවට යන්නට. ඇයට මේ මාලිගය තුල සිදුවන පුරස්න නිසා. ඒත් මං ඇය දිගමඩුවට රැගෙන ගියොත් මා කෙසේද මාගේ වෙලහෙනදාම් කටයුතු නිදාසෙ කරගන්නේ? उपगत तीरने माद अनुमत कोरने ने पुतुलोनी चित्रा दियनी नेती अडुव मागे नगनिय मदखो सपुरा गत्ते भूमि दियनी गेन उप भूमि दियनी त्रेगेन दिगा मनुलत गियो मट वेटे हैं ने मागे नगनिय तु कुमक सिदु एविद किया मट वेटे हैं ने प्यानने මගේ දේනිය භූමි තරුණ වේට පත් වෙද්දී ඇයලඟ ඇගේ මෑණියන් සිටිය යුතු නේද? ඉවසන්ට පුතුණෝනි. ජීවත් වෙනවා ය කියන්නේ පුරස්න වලට මුහුණ දෙන්න. පුරස්න වලට මුහුණ නොදෙන අය මේ මිහිපිට ජීවත් වෙන්නේ නැහැ. මට විශ්වාසයක් තිබෙනවා චිත්‍රා දේනිය පිළිබඳව කිසියම් හෝ තොරතුරක් අපට නොබෝ දිනකින්ම දැනගන්නට ලැබී කියලා. මයේ ඉතන මා බියක් දැනෙනවා අයියනි අපරට මොකක් හරි කරදරයක් සිද්ධ වෙනවා මේ කාමේ අපර නොදන්නා අපේ අම්මන්ඩිලාගේ ගන්තුලානටවත් ගෑටුවද මන් ඒක එහෙම වෙන්න විදියක් නැතුව අයියනි අපර මට නොකිය දුර බෑරක ගාටන්නේ නැතුව අනික මේ බැද්ද මේ ගන්තුලාන අබරට නුපුරුදු තැනක් නොවේනේ අයියන්ගේ අඩුම තරමේ අයියන් දිටරි දොඩලනෝ වැය ගහටන්නේ අබර පහුගිය දොහේ
අපේ අම්මන්ඩිලාගේ ගන්තුලානට ගාටන මග සලකුණු ගැන මා එක්කලා දෙඩුවා. එකත් එකටම ඒක අම්මන්ඩිලාගේ ගන්තුලානට ගාටන්ට ඇති. මොනවද අපර අයන්ඩිත් එක්කලා දෙඩුවේ? මට මං කරලා දොඩන්ට අයන්ඩි. පහුගිය දොහේ රාහ්මන උන්නාන්සේ මුලිච්චි වෙන්න ලෙනට ගාටපු යාමේ උන්නාන්සේ බොලා දෙන්නට ටික දොහක් යනකල් වහුන් වෙලා ඉන්න කියලා දෙඩුවා. ඒ ගැන බොලාට දෙඩුවා වාගේ හබර එක්කලා මං දෙඩුවා. හබර උදානක්කේ බල්කුටින් පිටමං වෙලා ගියේ හේනට යනවා කියලා. අග්නිපාලිත් පේන්ට නැතුව නොවේ. අයියන්ඩි. හබර අග්නිපාලිත් එක්ක එක්කාසු වෙලා බල් ගහෙන්ටවත් ගැටුවද? හිරුගේ පළමු කිරණ මෙන් රන්වන් වූ දීප්තිමත් සමකට Lever Aish Kaha Face Cream Mahaviru Pandu යාරන්ගේ වතන් නැසෙද්දී මාගේ සිතට ලොකු සැනසීමක් දැනෙනවා. නමුත් මේ උත්තිය පවසනාදී මාගේ සවනට ඇසෙද්දී මට නොසිතනා දෙයක් නෑ පියාණනි. මා ඔබට පැවසුවා නෝ පුතුණුවනි. උත්තිය කියන්නේ උමතු රෝගයකින් පෙළෙන අය. ඒ නිසායි ඔහු චිත්‍රාට බිහි වූයේ පුත් කුමරෙක් යයි පවසමින් මේ හෙළ දීපේ දරුවන් නැසීමට කටයුතු කළා. අභය ඇතුළු අනිකුත් සොහිවරන් මේ උත්තියමෙන් ක්‍රියා කරන්නේ නැ නෝ පුතුණුවනි. උත්තිය විසින් අනිකුත් සහෝදරයන් මුලා කොටගෙනයි තිබෙන්නේ. නුඹ පසුබට වන්නට එපා. ජීවිතයේදී පරාජය නොවේ ජයයි උරුම කොට ගත යුත්තේ. මට කෙසේ හෝ මාගේ චිත්‍රාව සොයා ගන්නට ලැබුණා. මේ පුරස්තර සියල්ලම විසඳ යුපියානේ. නිසකේන්ම චිත්‍රා දියණිය කෙතිනක හෝ මේ මාලිගයට පැමිණෙන බවට මට විශ්වාසයි පුතුණුවනි. එතෙක් මේ හැම දෙයක්ම නුඹ ඉවසා දරා සිටින්නට ඕන පුතුණුවනි. නිකං උම්මාදෙන් විකාර දොඩවන්න එපා ගුම්බක භූතේ. ඔය හබර එක අග්නිපාලි කැටුන් දීග තල ගැටුවා නම් ඒක මට නොදන්නා ඉඳීවිය. අනික බොල මේ දොර මඩලේ ගන්තුලානේ ගන්ලද්ද වෙච්චි මගේ අවසරයකින් තොරව මොකාටවත් මනාපෙට දීග තල යන්න බැරුවා. අයියන්ඩි මම විකාර දොඩන්නේ නැතු. පෞකිය දොහේ මම්මා එදෑයින්ම දැක්කනොවේ. අග්නිපාලිත් එක්කලා මේ හබර බැද්දේ තැන් තැන්වල කුටුකුටු ගා ඉන්නවා. බොල ගුම්බක භූතේ මම මේ දොඩන දේ බොලා කනට පොඩ්ඩක් දාගනින්නලකෝ. හබර එක තමුන්ගේ රාජකාරි සීපරාද කරන එකෙක් නෙවෙයි. ඒක තමුන්ගේ රාජකාරිය ඉන්තේරුවෙම්ම ඉෂ්ට කරන එකෙක්. හරියට බොලා වාගේ. එහෙමනම් ඉතින් අයියන්ඩි හබරට වෙන්ට තියෙන්නේ රාජපුරුෂයින්ටවත් අහුවෙන්ට ඕන. එහෙම නැතිනම් ඉතින් හබරට වෙන්ට දෙයක් නැතුව නොවේ. ඒකනම් කොයිම යාමකවත් වෙන්ට බැරුවා. හබර එහෙම ඔය එක එක රාජපුරුෂයින්ට කුදලගෙන යන්න හැක් එකෙක් නෙවෙයි. ඒක මුඛාටවත් මුදුන නමන්නේ නැතුව. අයියන්ඩි ඔහොම දොඩන්ට එපා අයියන්ඩි. ඔය සද්දන්ත ඇතුන්ට දනි නැමෙන්ට වෙන යාමවල එනවනවේ. කවුද ඈ දන්නේ හබරට ඔය රාජපුරුෂයෝත් එක්ක තනියෙන් හටන් කරන්ට බැරි වුණාවත්ද කියලා. ඒත් ඉතින් ඔය රාජපුරුෂයෝ හබරව කුදලගෙන ගියා කියලා නම් හිට්ලන්ට බැරුවා. අයියන්ඩි එහෙනම් අපරට මොකද සිද්ධ වුනේ? අයියන්ඩිම දොඩන්න බලන්න. ඔලා බියබීතයක් ගන්ට කාරිනාවක් නැතුව එකත් එකටම හබර එක අපේ අම්මන්ඩිලගේ ගන්තුලානට ගාටන්ට ඇති. ඒ හන්දා බොලා අපේ පැල්කුටේට ගාට පල්ල. මහවිරු පාණ්ඩු
ඇල්කොහොල් ලෙමන් දන්ත ආලේපය සුදුවන් දත් දෙපලක් ලබා දෙයි. සිරිලක සිනාසුරකේවා. මහවිරු පාණ්ඩු. බ්‍රහ්මණුන් වහන්සේ මේ හෙළ දීපේ සිද්ධ වෙන දේවල් ගැන මට දැනුම් දෙරුම් ඇති වෙන්න පටන් ගත් විට මම සිතාගෙන උන්නේ රාජකුමාරයෙක් කියන්නේ ගුණ යාපත් කම්බලින් පිරුණු යහපත් පුද්ගලයෙක් කියලා. ඒත් මේ උත්තේ කුමාරයාගේ නොමිනා ක්‍රියාවන් දිහා බලනකොට මට උන් ගැන ඇති වෙන්නේ මහා කලකිරීමක් බ්‍රහ්මණුන් වහන්සේ. ඔබ ওই තරම්ම වේසිත කලකිරව ගන්න එපා පාප. හැම රාජකුමාරෙක් මේ විදිහට නෑ. බලන්න අබේ රජතුමා කොච්චර ධර්මසරාදික්ද. නුඹට ඇති මේ අවනඩුව විසඳීමට බැද්දේ ගල්ලෙනක් කරා පැමිණෙනවා කියලා කියන්නේ අබේ රජතුමා මොන තරම් නිහතමානී කෙනෙක්ද. මට විශ්වාසයි පණ්ඩු. අබේ රජතුමා මේ කාරණාවේදී ඔබට කිසිම අසාධාරණයක් කරන්නේ නැහැ කියලා. ඒත් බ්‍රාහ්මණුන්නාංශ උත්තිය කුමාරයා කියන්නේ මහා කපටි කෙනෙක්. මම කරපු නැති වරදක් කොරා කියලා බේගල් දොඩලා මාව වැරදිකාරයා කරන්ට නොයයි තනන්නේ. එහෙව් එකේ මම වැරදි කියලා ඔප්පු කරන්ට තව මොන දේවල් කරන්ට සූදානමින් ඉන්නවද කියලා අපි කොහොමද දන්නේ? මට විශ්වාසයි පණ්ඩු. උත්තියගේ ඥාණයට වඩා ඥාන සත්‍යයක් ඔබ සතුව තිබෙනවා කියලා. අබේ රජතුමා ඔබගෙන් විමසන ප්‍රශ්නවලදී ඔබ නිසියාකාරව ඔබ රජතුමාට විශ්වාසයක් ඇති වෙන විදිහට පිළිතුරු දුන්නොත් ඔබට එල්ල වෙලා තිබෙන අභූත චෝදනා වලින් ඔබ නිදහස් වෙනවා. රෝහිත කුමරුනි මා නුඹව කැඳවුවේ නුඹගෙන් තවත් කාරණාවක් දැනගන්නට. එහෙමයි. කුමක්ද ඒ කාරණාව කුමරුනි? රෝහිත උත්තිය කුමාරයාත් අනෙකුත් කුමාරවරුනුත් නාග කන්‍යාවයන් 21 දෙනෙකු බිලිදී බිලි පූජාවක් කරන්නට සූදානම් වන බව මට සැලුණා. මේ සත්‍යද පුරෝහිත? සත්‍ය කුමරුනි, සත්‍ය. නයිමිත්තිකයෙකු පවසා තිබෙනවා උත්තිය කුමරුන් හට චිත්‍රා කුමරින් වහන්සේ බිහි කළ පුත් කුමාරයාති මිය දෙනෙකු වළකා ලන්ට නම් නාග කන්‍යාවන් 21 දෙනෙක් බිලිදී බිලි පූජාවක් කරනා ලෙසට. මේ උත්තිය ඇතුළු කුමාරවරුන් තවමත් විශ්වාස කරනවා නොවේ. අර නයිමිත්තකගේ පවසු අනාවැකිය ගැන. ඔය නයිමිත්තක තමයි පවසා සිටියේ චිත්‍රා කුමරිට පුත් කුමරෙකු බිහි වී ඔහු මාමාවරුන් මරා දමා රාජ්‍ය ලබා ගන්නා බවට. ඉන්පසු උන් කුමාරත් සිදු කළේ උන් චිත්‍රා කුමරියව එක්ටම් ගේක සිර කොට තැබුවා. පුරෝහිත ස්ත්‍රියක ගර්භය කළා රැක්කත් රකින්න බෑ. අවසානයේදී කුමක්ද සිදුවේ? මා ඒව සරණ පාවා ගත්තා. ඒත් ඇට පුත් කුමරුක බිහුවාද? නෑ, ඇට බිහිවේ දූ කුමරියක් නෙවෙයි. මේ දේවල් වලින් පවා මේ මුද්ද සහෝදරන්ට වටා ගන්න බෑ නෙවෙයි. මේ නයිමිත්තකයා පවසන්නේ මුසාවස් බවට. ඒක නෙව කුමරුනි, ඔය ආනාවැකිය නිසාවෙන් දොරමඩලේ ගොපුළු කොළුවන් කී දහහකගේ ජීවිත විනාශ වුණාද? උත්තිය කුමාරයාති. මහවිරු පාණ්ඩු. පාණ්ඩු දුරන විදිහට ඔය උත්තිය කියන්නේ මහා කපටි නපුරු කුමාරයෙක්. ඔහු කෙසේ හෝ ඔප්පු කොට සිටියොත් පාණ්ඩු වැරදි කරු කියලා පාණ්ඩුට දඟකට යාමට සිදු වේවි. ඒක නෝ බ්‍රාහ්මණ උන්වහන්සේ. දී කුමාරය අර රාජපුරුෂයා මරලා දාලා එය මම සිදු කර බවට අබේ මහරජතුමාට කියපු බේගලේ හැටියට මාව දඟගේ යවන්ට අවශ්‍ය තම මොන දේවල් සිදු කරන ඇද්දි කියලා අපිට කියන්න බැහැ නේ. පණ්ඩු වෙනි කෙනෙකුගෙන් මම ඔයනි වදන් බලාපොරොත්තු වෙන්නේ නැහැ පණ්ඩු. නොඹ හොඳ ඥාන ශක්තියකින් හෙබියය. නොඹට ඕනෑම දෙයක් සිදු කළ හැකි හැකියාවක් තියෙනවා. නොඹට එල්ල වී තියෙන මේ චෝදනාවෙන් නිදහස් වෙන්න නම් නොඹගේ ඥාන ශක්තිය උදා කටයුතු කරන්නම ඕන. හොඳම බ්‍රහ්මණුන් වහන්සේ මම අභය මහරජෝත්තමනන් වහන්සේ මුලිච්චි වෙලා කොහොමෙන් හරි මගේ නිර්දෝෂභාවය ඔප්පු කරලා පෙන්නන. ආන් මෙහෙම ඔබ හිතන්න පණ්ඩු. ඔබට මේ විශ්වයේ යක්ෂ රාක්ෂ නාග දේව මියගිය ඇත්තන්ගේ බැල්ම තියෙනවා. ඒ නිසා
ඔවුන් ඔබට කිසිදු කරදරයක් සිදු කරන්න ඉඩ තබන්නේ නැහැ. අපිට පණ්ඩු ගැන බියක් ඇති කරගන්න ඕමනාවක් නැ නෝයි. පණ්ඩු වැනි යහපත් කෙනෙකුට වැනි අභූත චෝදනා එල්ල කරලා ඔහු අප කීර්තියට පත් කරන්න මේ විශ්ව පවා ඉඩ තබන්නේ නැහැ. පණ්ඩුව විනාශ කරන්න යාමෙන් ඔවුන් විනාශ වෙනවා මිසක් පණ්ඩුව විනාශ කරන්න ඔවුන්ට හැකි වෙන්නේ නැහැ. මේ කාරණේදී පණ්ඩුට කිසිදු අසාධාරණයක් සිදුවන්නේ නැහැ කියලා මට විශ්වාසයි. බ්‍රාහ්මණ උන්නාන්සේ පැවසූ වදන් වලින් මම හිතට තව තවත් ශක්තිය ඇතුණා. බ්‍රාහ්මණ උන්නාන්සේ මා මේ පුරස්ණයෙන් කොහොමෙන් හරි ජය ගන්නවා. ඒක හැබෑවක් පණ්ඩු. පණ්ඩුට ජය ගන්නට හැකි පණ්ඩු. හිතට ධෛර්යය ගන්න පණ්ඩු. මම නම් පවසන්නේ ඔය මුසාවස් පවසන නයිමිත්තකයාව මුලින්ම මරා දැමිය යුතුයි. සත්‍ය පවසන නයිමිත්තකයා සිටනවා. නමුත් මේ මුසාවස් පවසන නයිමිත්තකයා නිසා උත්තිය ඇතුළු කුමාරවරුන් මුලාවේ වැටලා සිටින්නේ. අපට මේවට විරුද්ධව කතා කරන්න බලයක් නැහැ කුමරුනි. අපිට ඔහේ බලා ඉන්නව ඇර වෙන කරන්න කිසි දෙයක් නැහැ. බලේ තියෙන්නේ කුමාරවරුන් අතේ. ඔවුන්ට රිසිදේ තමයි මේ රාජ්‍ය සිද්ධ වෙන්නේ කුමරුනි. මේ හරිම අවාසනාවක් පුරෝහිත. මේ හරිම අවාසනාවක්. මේ කුමාරවරුන්ට මේ රාජ්‍ය තුල රිසිරිසිදේ සිදු කරන්නට කවුරුන්ත උන්ට බලය ලබා දුන්නේ? ඔවුන් ඔවුන් පිටදේශක්කාර කුමාරවරුන් නෙවෙයි. ඔවුන්ට මේ හෙළදීපේ අයිතියක් නැහැ. මේ හෙළදීපේ නියම උරුමකාරයන් වන්නේ මේ හෙළදීපේ ඉපදුන ජනී ජනයා. ඔවුන් මේ දේවල්නේ සිදු කරගන්න යන්නේ ඒ ජනී ජනයා කුලප්පු කර ගැනීමයි. එහෙමයි කුමරුනි. මේ දේවල් මේ විදිහට සිද්ධ වෙන්න ගියොත් යක්ෂ රාක්ෂ නාග දේව කුලවල උදවිය නිහඬව බලා ඉන්න එකක් නැහැ කුමරුනි. ඔවුන් උත්ය කුමාරයා ඇතුළු කුමාරවරුන් සමග හටනදී නාග කන්‍යාවියන් පිළිදෙන්නට සූජානම් වූහොත් මා හිතන්නේ නැහැ නාග කුලයේ අයවලුන් නිහඬව බලා සිටී කියලා. නාග කුලයේ සිටිනා පිරිස් ඉතාමත් දරුණු අය. ඔබට පේනවා නෙවෙයි නාගරාණී කුමරිය කොතරම් දරුණු ස්ත්‍රියක්ද කියලා. स्वप्न